ආයුබෝවන් හැමෝටම මම එස්එල්එල්ටි පොඩ් අදත් මම ඔයාලට ඉතාමත් වැදගත් වීඩියෝයක් අරගෙනමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බනාන කේක් එකක් ලිපි හදාගන්නේ කොහොමද කියන එක. දරලිපි වුණොත් මේක හදන්න පුළුවන්. ඔයාලා දරලිපි මට පහුගිය දවස්වල මට අහලා තිබ්බ දරලිපි කොහොමද ගින්දර අඩු කරගන්නේ කියලා. මොකද නැ ගින්දර හොඳට ගිනියකුරු තියලා ඇවිල්ලේ ප්‍රමාණය අඩු කරලා ගිනියකුරු විතරක් තියලා ඒකේ රසනේ මදෙන් මද අඩු කරගන්න පුළුවන් කම අනුකූලව. ඉතින් මම හදන්න යන්නේ මේ කේක් එක ලිපි. ඒක තමයි මගේ විශේෂත්වය. විතවුට් අවන් අවන්යක් නැති කට්ටියට තමයි මම මේක කියලා දෙන්නේ. හදලා බලන්න හැමෝටම. ඉතින් මම හැමදාම කියනවා යම් කිසි දෙයක් අපිට කෑමට බීමට අවශ්‍යයි නම් අපිට හදන්න ඕනේ නම් අපිට ක්‍රම සහ විදි තියෙනවා. ඒ ක්‍රම සහ විදි වලට අනුගමනය කරොත් අපිට කෑම එක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඒක මතක් කරනවා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔගොල්ලෝ වටනාගෙන කමෙන්ට් එක දාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙමනම් අපි යමු මොනවද අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන් කියලා බලමු. යම් අපි කොහොමද වීඩියෝ එක බලන්න කේක් හදන විදිහ බලන්න. මම මෙතන පාන් පිටි කප් දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මුද්දර පළම් යම් කිසි ප්‍රමාණයක් ග්‍රෑම් 20ක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම වැනිලා ටීස්පූන් එකක් සිනමන් වවන්නවා කුරුඳු පවුඩර් සිනමන් පවුඩර් කියන්නේ සිනමන් පවුඩර් ටීස්පූන් භාගයක් වගේ. ඒ වගේම බිත්තර තුනක්. ඒ වගේම සීනි කප් දෙකක්. ඒ වගේම බටර් ටීස්පූන් හතරක්. ඒ වගේම කෙසෙල් ගෙඩියක්. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. අපිට මේවාගේ භාජනකුත් අවශ්‍ය කරනවා. ඔයාලට මේවාගේ මික්ස් එකකුත් අවශ්‍ය කරනවා. මේ මික්සර් එක. ඔයාලට මේ මික්සර් එකක් නැත්නම් අතින් මේ කරන මික්ස් එකක් මික්සර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බනාන කේක් එකක් ලිපේ කොහොමද හදාගන්නේ කියලා. අවන්නයක් නැති අයට ලිපේ බනාන කේක් එකක් හදාගන්න විදිහ තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ බිත්තර මේ බටර් එක දාගන්නවා මේකට. මේ බටර් ටික හොඳට ගහගන්න ඕනේ මික්ස් එකෙන් බීටරෙන්. සීනි ටිකත් මම මේකට එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට සීනි වැඩි නම් මේක අඩු කරගන්න පුළුවන් ප්‍රමාණය. ඊට පස්සේ අපි මේක සාමාන්‍ය හිමීට මේක බීට් කරගන්න ඕනේ. තියාගන්න සීනි කැට තියන්න බෑ. කැට තියන්න බෑ. ඒකද හොඳට සීනියෙ මේ. දැන් අපි මේකට බිත්තර එකක් බිත්තර මම එක එක එකතු කරගන්නවා මේකට. මතක තියාගන්න බිත්තර මේ භාජනයේම කඩන්න එපා. මම හැමදාම ඔයාලට කියනවා බිත්තර එක අනිවාර්යයෙන්ම වෙනම භාජනයකට කඩන්න කියලා. ඊට පස්සේ තවයක් මම මේකට කල්ලා දාගන්නවා. දැන් අපි මේක ගහගන්න ඕනේ. අනිත් බිත්තරෙත් මේක දාගන්නවා. මම මේ වැනිලා එක්සස් එකත් මම මේක එකතු කරගන්නවා. ඊට පස්සේ සිනමන් පවුඩර් එකත් මම මේකට එකතු කරගන්නවා. ඒක දැක් මික්ස් කරගන්න ඕනේ.
දැන් අපි බටර් ටික ගහගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකේ පිටියකට මේ බේකින් පවුඩර් එක එකතු කරනවා පිටියකට. ඒකලා හොඳට විස් කරන්න මේක. මේක හොඳට මෑ කරන්න. හොඳට කලවම් කරන්න පිටියකට එක්කම. ඊට පස්සේ පිටි අපි මේ බනාන එක අපි බෙන්ඩර් කරලා තියෙන්නේ. බනාන එකත් මම මේකට දාගන්නවා. දැන් ඔයාලා මේ පිටි ටික එකපාර දාන්න එපා. ටික 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 දදා තමයි මේ කලවම් කරන්න ඕනේ. මේ විදිහට මික්ස් කරන්න, මික්ස් එකකින් ගහන්න, හැන්දකින් මේ වගේ දන්දකින් තමයි ඔයාලා මේක කලවම් කරන්න ඕනේ. පොඩ්ඩ පොඩ්ඩ දාලා මේ විතර කලවම් කරගන්න මේක. එන පිටි ටික ඔක්කොම දාගත්තා. කේක් මිච්චර කඩාගෙන ඉවරයි. දැන් අපි මේ රේසින් ටිකත් මේකට එකතු කරගන්නවා. මුද්‍රා පළන් ටික. දැන් බලමු අපි ඊළඟ ස්ටෙප් එක මේක කොහොමද අරකට බ්ලිපරේ තියලා ඉපේ හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මම දැන් මේකේ ගින්දර දීලා තියෙන්නේ. මේක රත් වෙනවා හොඳට. පොරන වගේ මේක ඇතුළට රත් වෙන්න ඕනේ හොඳටම. ඒ අතරතුරේ දැන් මම මේකේ මේ බේකින් ෂීට් එකක් දාලා මම මේකට ඇඩ් කරගන්නවා මේ හදාගත්තු කේක් මිච්චර එක. ඉතින් ඔයාලට ගෙදරදී පහසුවෙන් මේක දෙයක් කරගන්න පුළුවන්. ඇත්තටම දර ලිපිය හදන්න පුළුවන් මේක කිසිම කරදරයක් නැතුව. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් බේකරි වල ඔයාලා දන්නා පාන් හදන්නේ අපේ අදි පිටුම් මිත්තම් අපිට පාන් හදලා දුන්නේ බේකරි වල. දැන් තමයි ඉලෙක්ට්‍රොනික කන්සෝලින් ඔය හැමදේම කරන්නේ. ඉතින් නමුත් අපිට බේකරියක් නැහැනේ. අපිට බලන්න ඕනේ අපිට කරන්න පුළුවන් පහසුකම් වැඩක්. පහසුම වැඩක් තමයි අපි බලන්න ඕනේ. ඉතින් දැන් මම කේක් මිච්චර් එක මේකට දාගත්තා. මට පේන ඇති දැන් අපි මේක දැන් මේක ඇතුළට බස්සනවා. ඔයාලා පේනද මම මේ ආධාරයක් තියලා තියෙන ඇතුලේ. ඊට පස්සේ මම මේක ඇතුලෙන් තියලා හරියට විනාඩි 35ක් බල මද තියාගෙන විනාඩි 35ක් මේක ගින්දර ටික වැඩි වුණාට පස්සේ වැඩි කරලා ස්ලෝ එකේ අඩු කරන්න අඩු කරලා තියන්න. නැත්තම් මොකද රස්නේ වැඩි වීමෙන් යට කළු වෙන්න බලනවා. ඒකින් ඉන්න අනිවාර්යයෙන්ම ඔයාලා ගින්දර අඩු කරගෙන මද පවනේ විනාඩි 35 44 කාලයක් හැමිට බේක් කරන්න. හරියද? ඔයාලට ලස්සන කේක් එකක් හම්බුනේ. බලන්න පොඩි වෙලාවයි. ඉතින් ඔයාලට විස්මිත කර්ම විස්ම කර්මයක් වගේ නේද මේක? මොකද ලිපේ කේක් එකක් හදන කියන්නේ ඇත්තටම මේක ඉතා පහසුවෙන් ගෙදරදී හරිම පහසුවෙන් මේක ඇත්තට මම හිතන ඔයාලට විනෝදාත්මක වැඩක් මේක. ඉතින් ඇත්තටම මේක මෙයාගේ දෙයක් කතා කරත්තා ලිපේ හදලා කරනවා කියන්නේ කේක් එක තමුන්ගේ ගෙදර ලොකු මම හිතන එක ලොකු විනෝදයක්. ඉතින් ඒකින්ද බලන්න දැන් මම මේක පිටුල පස්සේ ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක. හැබැයි මේක උඩ පොඩ්ඩක් සුදු ගතියට තියෙයි. මොකද හේතුව මොකද අපිට උඩ බේකින් කරන්න බැරි නිසා තමයි අර සුදු ගතිය හිටිනවා. නමුත් ඇතුළ පික්කිලා ලස්සනට මේක එනවා. අපි බලමු කේක් එක පික්කන පස්සේ මම ට්‍රේ එකකට දාලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට කියන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම සබ් කරන්න, ඔයාලේ වටිනා කෙනෙක් කමෙන්ට් එක දාන්න. ඉතින් එහෙමනම් ෂෙයා කරන්න ඔයගලගේ යාළුවන්ට මේ වගේ දේවල්. ඉතින් එහෙමනම් රැඳී ඉන්න ඉස්සෙල්ලා නාලිකාවත් එක්ක හැමදාම
තිමම ගීලන්නම් අපි හම්මේ මේගේ වීඩියෝකින් හැමදාම ඉතින් එමනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දින්දන් ඔයාලට පේනවා ඇති කේක් එක දැන් හැදිලා තියෙන්නේ විනාඩි හරියටම විනාඩි 4ක කාලයක් මේ කේක් එක හදාගන්න ගියා ඉතින් බලමු අපි දැන් බලන්න ලස්සනට කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් ඔයාලා අපි මේක ප්ලේට් එකේ දාගමු किसी සුබ දවසක් හැමදාම රැඳිලා ඉන්න ඉස්තේ ලේල්ති බුට් සමගින්